දිවිතුරා කතාවට ආදරය කරනවා ආව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ ඇමතුව මුණ ගැහිලා ඊගාවට අගස්ති මුණ ගැහෙන කෙනෙක් සම්බන්ධව සහ කියන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් බලන්න කුතුහලයක් කැමැත්තක් උනන්දුවක් තිබෙනවා කියලා විශ්වාස කරනවා නම් එහෙනම් ඔයාටත් පුළුවන් වේවි මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලේ ඔයාට මෙන්න මේ වගේ දේවල් දකින්න ලැබුණා. ඒ තමයි අගස්ති ඊෂත් එක්ක කතා කරන්න, ඊෂව මුණ ගැහෙන්න නිරන්තරයෙන්ම කැමති වුණා. ඒ වගේම තමයි කාලෙකට කලින් අගස්ති ඊෂ කියන්නේ තමන්ගේ දුව කියලා දැනගෙන හිටියේ නෑනේ. හැබැයි වර්තමානයේ වන විට අගස්ති දන්නවා ඊෂ කියන්නේ තමන්ගේ දුව කියලා. අනිත් එක තමයි අගස්ති මේ වැඩ කරන විදිය දැක්කට පස්සේ ඕනෑම කෙනෙකුට හිතෙන්න පටන් අරගෙන තියෙනවා අගස්ති තමන්ගේ දුවට වගේම කිසිම වෙනසක් නැතුව ඊෂට සලකනවා කියලා. ඒ කියන්නේ තමන්ගේ දුව කියලා පිළි අරගෙන. ඉතින් කොහොම වුණත් මනෝ ඇතුළු කට්ටියම සතුටු වුණෙත් අන්න ඒ නිසා. ඒ කියන්නේ සමාධිජ දැන්වත් අගස්තිගේ ආදරේ ලැබෙනවා නම් ඊෂට තාත්තගේ ආදරේ ලැබෙනවා නම් ඒක ගොඩක් වටිනවා කියලායි හැමෝම හිතන්නේ. දැන් ඉතින් ඇමති මුණ ගැහිමත් එක්ක ලොක්කේන්තියකට පත් වෙනවා අගස්ති. ඒ වගේම තමයි ඊෂගෙන ලොකු බයකටත් පත් වෙනවා. මොකද තමන්ගෙන් වැඩේ කරගන්න බැරි වෙච්ච තැන ගොඩක් අවස්ථාවල තමන්ගේ දුවගෙන් පරිගන්න උත්සාහ කරයි කියලා අගස්තිට මෙතනදි හිතෙන්න පුළුවන්. ඉතින් මේ වගේ හිතුනට පස්සේ අගස්තිට තවදුරටත් මේ දේවල් සංගවගෙන ඉන්න හිතෙන්නේ නැති වෙයි කියලයි අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් කියන එක මම අද වීඩියෝ එකෙන් මතක් කරනවා. කොහොම වුණත් ඉදිරියේදී අපිට මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන එක මම මෙතෙන්දී ඔයාලට ඉදිරිපත් කරනවා. මොකක්ද මම මේ කියන්නේ? ඉදිරියේදී පෞද්ගලිකවම අගස්ති ඊෂව මුණ ගැහෙන්න යනවා. ඉතින් ඊෂව මුණ ගැහෙන්න ගිහිල්ලා මොන වගේ දෙයක් වේවිද? අගස්ති කියන්නේ අමතිකෙන් වගේම විශාල්ගෙන් ඒ වගේම ශහරගෙන් මේ හැමෝගෙම කාවැගෙන් ඇතුළුව හැමෝගෙම පරිස්සම් වෙන්න වෙනවා කියලා ඊෂට. ඒ වගේම ඉදිරියේදී අම්මා නැතුව එළියටවත් බහින්න හිතන්නවත් එපා කියන දේ කියයි. අම්මත් එක්ක එළියට ගියත් ලොකු භයානක තත්වයක් තියෙනවා. ඒ නිසා තරඟ ඉවර වෙනකන්වත් අඩුම තරමේ මනෝගේ ගෙදරට වෙලාම ඉන්න කියන දේ උපදෙසක් ලබා දෙන්න තමයි අගස්ති ඊෂව මුණ ගැහෙන්න ඇවිත් තිබෙන්නේ. ඒ වගේම ඉදිරියේදී ශහර දෙන දෙයක්වත් ඒ වගේම කවුරු හරි ළඟම යාළුවෙක් කැරෙන්න වෙන කාගෙනවත් විශ්වාසයක් තබන්න එපා කියන දේ උපදෙස් ටික ලබා දෙන්නයි අගස්ති ඇවිත් තිබෙන්නේ. ඒ වගේම ඉදිරියේදී ගමනක් යන්න තියෙනවා නම් ඒ ඕනෑම තැනකට තමන් එක්ක යන්න සූදානම් වෙන්න කියලයි මෙතෙන්දී අගස්ති කියන්නේ. එහෙම නැත්නම් ඊෂගේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ කියන දේ කියන්නයි මෙතෙන්දී අගස්ති ඊෂව මුණ ගැහුනේ.